බෙම්මුල්ල ප්‍රදේශයේදී තා වාසනාවන්ත සිදුවීමක් සිදුුණා. දුම්රිය මගේ එක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ පිළිබඳව මම දෙපාර්තමේන්තුවේ බලවත් කණගාටුව එම සිද්ධියට පළ කරනවා. ඇත්තටම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොවුණා නම් ඒ වළක්වා ගන්න අපට තිබුණා. අදාළ වෘත්තීය සමිති විසින් ප්‍රකාශ කරනු ලබන විවිධ ප්‍රකාශ වලට අනුව ඔවුන්ට ප්‍රශ්න තියෙනවා කියලා කිව්වත් ඒ ප්‍රශ්න අපි විසඳන්න කටයුතු කළා තියෙනවා. ඒ අතර ඊයේ කියලා තිබුණා දුම්රිය 12යි ධාවනය වුණේ කියලා. මේ වෙනකොට අද උදේ නැතුව ඊයේ දවස තුල විතරක් අපි දුම්රිය 67ක් අපේ තියෙන ශක්තිය පාවිච්චි කරලා මගී ජනතාව වෙනුවෙන් ධාවනය කරන්න අපි සමත් වුණා. ඒ වගේම අද උදෑසනත් අපිට දුම්රිය 40කට කිතු ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතනවා හවස් වරුව සහ වෙනකොට මේ ප්‍රමාණය අපිට තවත් වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. මම නැවත වතාවක් දුම්රිය ස්ථානාධිපතිතුමාගේ සංගමයේ සහ පාලක සංගමයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩවර්ජනය නවත්තලා මේ සේවයට වාර්තාකරනද. මොකද දැනටමත් අපි ඔවුන්ට නිවේදන නිකුත් කළා තියෙනවා. ඒවට ගරු කරමින් සේවය සඳහා වාර්තා කරන්න කියන එක අපි වෘත්තීය සමිති ක්‍රමවේදය තුළ දන්නා ක්‍රමවේදය තමයි වර්ජනය කියන්නේ අවසාන ක්‍රියාමාර්ගයේ. අපි සමග සාකච්ඡා කරමින් ඉඳලා ඉතාම සුවදසීදීව එළියට ගිය පිරිසක් ඊට පැය දෙකකට පස්සේ අපිට නිවේදනයකින් නිවේදනයක් නිකුත් කළා කියනවා නම් අපි යකන්න වර්ජනයකට යනවා කියලා එය අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට වළක්වා ගන්න බෑනේ. අපි හිතනවා ඒගොල්ලෝ අපි එක්ක කරපු සාකච්ඡාවේදී සෑමයටපත් වුණා කියලා. එහෙම නොකර වෙන තැනක ගිහිල්ලා එහෙම කරනවා නම් ඉතින් අපිට ඒක කරන්න දෙයක් නැහැ.